ආයිබෝවන් රටම සත්‍ය දැනගන්නා මොහොත සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය දුහුරින් ඉල්ලාස්වේයි වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් වල වගකීමත් රාජ්‍ය අමාත්‍ය බාර ගනි ඉල්ලා අස්වීම ජනපති පිළිගනි ඉන්දියාව කැළඹූ කලුකුස් රෝගයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් අතර කොළඹ කුරුණෑගල රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් රෝගීන් හමු වෙයි ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලින් මිය යන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි කොවිඩ් රෝගීන් අඩු වෙන්නේ රජයේ કૃතිම ක්‍රියාදාමයක් නිසා මේක පිළිගන්න බැහැ සමන් රත්නප්‍රිය කියයි 16 වන මහා බැංකු අධිපතිවරයා ලෙස අයිත් නිවාඩ් කබ්‍රාල් මහතා වැඩ බහර ගනි කටුවටුන්නක් වුණත් රට වෙනුවෙන් මේ වගකීම සන්තෝෂෙන් බහර ගන්නවා අභිනව මහා බැංකු අධිපති කියයි නව මහා බැංකු අධිපතිට ආණ්ඩුවෙන්ම දුන්නු උපදෙස විපක්ෂයෙන් නව මහා බැංකු අධිපතිට චෝදනා සිය ඉල්ලීම් ලබා දුන්නේ නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සටනට සැරසෙයි වී කිලෝවට රජය පැන වූ මිලට පොළොන්නරුවෙන් ප්‍රසාදය අනුරාධපුරින් අප්‍රසාදය අර්බුද මැද වී අලවි මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වේයි මහා සංගරත්නයේ ඉදිරියට આવොත් ඕනෑම කෙනෙක් දන ගසන්න පුළුවන් මුරුත්ට්ටුවේ හිමි අවධාරණය කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දින කිහිපයක් තුල වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් සිය දුහුර වලින් ඉල්ලා අස්වුණා इन एक राज्य अमात्यवर एक मंत्री दुहरेंद इल्ला अस्वाने इहल तनुतुरक सदा प्रविष्ट वीमट अनेक राज्य अमात्यवर अद इल्ला अस्वने तमान कल क्रियावान निवेरदी नोवन बवट वटहा गनिमें ए राज्य अमात्य लोहान रत्वत्ते महताय ओहु सिय इल्ला अस्वीमेदी वेलिकड सह अनुराधपुर बंधनागार परिश्रन हेदी तमा अतिन सिद्ध उ सिद्धी नोल्ट अदालव वग कीमद बहर गत्ता राज्य अमात्यवरयागे इल्ला अस्वीम जनाधिपति गोटाभय राजपक्ष महता विसिन पिलिगेन तिबेनवा පසුගිය ආසන්නතම දින දෙකක් තුල වැලිකඩ බන්ධනාගාරය තුල සහ අනුරාධපුර බන්ධනාගාරය තුල සිදු වූ සිදුවීම් පිළිබඳ තොරතුරු මාධ්‍යට වාර්තා වුණා විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස පෙන්වීමට සිය මිතුරන් පිරිසක් සමග රාජ්‍ය අමාත්‍යවරයෙකු පැමිණි බවත් එම පිරිස බීමතින් සිටි බවටත් පසුගිය දිනවල මාධ්‍යට තොරතුරු වාර්තා වුණා මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමසීම්වලදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කිරීමට ඉදිරිපත් වුණේ නැහැ මීට ආසන්නම දිනයකදී අනුරාධපුර බන්ධනාගාරයේද අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ මිතුරන් පිරිසක් ඇතුළු වී ත්‍රස්තවාදී සිරකරුවන් පිරිසක් රඳවා ඇති සිරමැදිරියක් අසලට ගොස් අනීතික ක්‍රියාවක් සිදු කළ බවට චෝදනා එල්ල වුණා මේ සම්බන්ධයෙන්ද මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් පුද්ගලයන් චෝදනා එල්ල කළේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාටයි කරුණු එසේ තිබියදී රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා එම ලිපිය තුලින් ඔහු පවසා තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ධුරය තමන්ට ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරන බවයි මේ දක්වා අමාත්‍යංශයේ සියලු කාර්යයන් ඉතාමත් සාර්ථකව සිදු කළ බවත් අමාත්‍යංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු කාරණා හමුවේ රජ අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් සොකමැත්තෙන්ම අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශිත ගෞරවයෙන් අපේක්ෂා කරන බවටත් ලොහන් රත්නත්තේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබුණා මේ අතර අද පස්සරු 1:50ට පමණ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වූ බවට පැවසෙන මාධ්‍ය නිවේදනයේ ජනාධිපති මාධ්‍යංශයේ විසින් මාධ්‍ය වෙත යොමු කරනු ලැබුවා එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්ුණේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළ වගකීම බහර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය දුහුරෙන් ඉල්ලා අස්වූ බවයි. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගත් බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා. මේ අතර සිය නිල Facebook ගිණුම තුල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම සිදුවීමට අදාළව සටහනක් තබා තිබුණා. අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නිින්දිත හා නීති විරෝධී හැසිරීම තමන් තරයේ හෙළා දකින බවත් මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් රටේ පවතින අරාජික තත්ත්වය මනසේ විදහා දක්වන බවත් ඔහු පවසනවා. මාතෘභූමියේ ජීවත් වන සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටින බවත් නීති විරෝධී සහ නිින්දිත ක්‍රියා වර්තමානයේ රටේ මානව හිමිකම් තත්ත්වය සීක්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශන
විමර්ශනයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම අමාත්‍යවරයා වහාම දුහුරෙන් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබුණේ. එමෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුඹණ්ඩාර මහතා අද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාගේ සාපරාදී සහ අනීතික හැසිරීම හෙළා දකින බවයි. මේ ඉතා බරපතල තත්වයක් බවත් මේ පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වන ලෙසට සමගි ජනබලවේගයේ ඉල්ලා සිටින බවත් රංජිත් මද්දුඹණ්ඩාර මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා. එමෙන්ම හිටු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළා. දැන් ඊයේ පෙරේද දවසක බන්ධනාගාර බාර ඇමති රත්තත්තේ ඇමතිවරයා අනුරාධපුරේ බන්ධනාගාරට යනවා බීමත් තුවක්කු අරගෙන. බන්ධනාගාර ගේට්ටුවෙන් ඇතුල් වෙන්න ඕනේ අභියාවිද තියලා. හැබැයි ඇමතිවරයා ගිහිල්ලා සිරකරුවන් දනගස්සලා පිස්තෝල ඔලුවට තියලා තර්ජනය කිරීම පිළිබඳ වාර්තා වෙනවා. අන්න ජිනීවාවල මානව හිමිකම් කවුන්සලයේ සාකච්ඡාවක් යනවා. රට පිළිබඳ බරපතල චෝදනාවක් දැන් එල්ල කරමින් තියෙනවා. දැන් ඒ චෝදනාවලට උත්තර දෙන එක වෙනුවට අපි තවදුරටත් සාක්ෂි සපයමින් ඉන්නවා රට ඇතුලේ. ඔව් අපි එහෙම තමයි කියලා කියන්නේ. හැබැයි කතා කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජාතික ආරක්ෂාව ගැන. හැමෝටම එක නීතියක් කිව්වා. රටේ තියෙන ඕන එක නීතියයි කිව්වා. අපි අහනවා කෝ නීති? කෝබතුමාගේ බන්ධනාගාර බාර රාජ්‍ය අමාත්‍ය රට අදාළ නීතිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත්කිරුණු අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද සිය නව දුහුරේ රාජකාරී ආරම්භ කළා. විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට සිය දුහුර කාලය තුලදී කටයුතු කරන බවයි අභිනව මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහ බැංකුව අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද සිය රාජකාරී ආරම්භ කළා. අද පෙරවරුවේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිය නව දුරේට අදාළ පත්වීම් ලිපිය භාරගත්තා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී නව පදවියේ වැඩබහර ගැනීමෙන් අනතුරුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. බලාපොරොත්තු වැඩි නිසා සෑහෙන කටුවටුන්නක් හැටියට මම දකින්නේ. ඒ වුණත් රට වෙනුවෙන් අපිට සමහරක් වෙලාවට ඒ වගේ තීරණ ගන්න වෙනවා. ඒක මම සන්තෝෂයෙන් බාරගන්නේ. ඉතින් මේ වැනි තත්ත්වයක් තමයි අපි ඒ කාලෙත් ලබා ගත්තේ. ඒ නිසා ඒ ගැන එච්චරක් අපි කලබල විය යුතු නැහැ. මම 12 වෙනි ආයතනයේ හැටියට මහා බැංකුවෙන් අයින් වෙලා යනකොට ඒ කාලේ අපේ දළදේශ නිෂ්පාදිතය බිලියන 24 සිට බිලියන 79 දක්වා වැඩි වෙලා තිබුණා. යටිතල පහසුකම් ඉහළ නැගලා තිබුණා. අපිට විදේශ ණය අඩු කර ගන්නට අවශ්‍යයි. අපේ ප්‍රමුඛත්වයක් අපි දෙන්නට බලාපොරොත්තු වෙනවා. විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ අංගුත්තර නිකායේ කියනවා ඕනම කටයුත්තක් කරද්දී යම් සිද්ධාන්තවලට අනුව ඒ කටයුත්ත කරන්නේ කියලා. ලැබෙන ඒ අවස්ථාව ආශිර්වාදයක් හැටියට සලකලා අපි එකතු වෙලා ඒ වැඩ කටයුතු වලට අපි අපේ දායකත්වය ලබා දීලා අපි නැවත වරක් රට ස්ථායි භාවයට පත් කරගන්නටත් අපි කටයුතු කරනවා නම් අපි සියලු දෙනාටම ඒකෙන් ආශිර්වාදයක් ලැබෙනවා. මින් පෙර මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ කබ්‍රාල් මහතා මින් පෙරද මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා. 12 වන මහ බැංකු අධිපතිවරයා වශයෙනුයි ඒ මහතා 2006 වසරේ සිට 2015 වසර දක්වා මෙම ධුරය දැරුවේ. 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු දක්වා ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද ඒ මහතා කටයුතු කළා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ දකුණු ආසියානු ගණකාධිකරණ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන කබ්‍රාල් මහතා මෙරට රාජ්‍ය සේවයේ කැපී පෙනෙන තනතුරු රැසක් හොබවමින් කටයුතු කළා. ස්වරගුම්පත් හා විනිමය කොමිෂන් සභාව ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ඇතුළු ආයතන රැසකට එතුමා සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නා. වරලත් ගණකාධිකාරීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු දවන අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත්වීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. කබ්‍රාල් මහත්මයා පාර්ලිමේන්තුවේදී අස්වැන්න කම්ම කතා කළේ මොකද්ද? අපි IMF එකට යන්නේ නැහැ. අන්තිමට අලුත් මුදල් ලැබෙතුමා පත් වෙලා කොළේ එළිය පළ කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ. පටු න්‍යාය පත්‍ර අපේ රට ප්‍රපාතයට ගෙනිහිලා තියෙන්නේ. මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ අපට ඔළුව ඔසන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. නිලමැස්සෝ වගේ මේ තුවාල වලින් තමයි ජීවත් වෙන්න හදන්නේ. දේශපාලන වශයෙන් මේ කණ්ඩායම. මේ තනතුරට කබ්‍රාල් මහත්මයා පත් කරාට පස්සේ විවේචනය කරන්නේ මේ රටට ආදරය කරන්නේ නැති අවස්ථාවාදී දේශපාලඥයෝ කීප දෙනෙක් පමණයි. කබ්‍රාල් මහත්මයාට මතක් කරන්න තියෙනවා ප්‍රධාන කාරණාවත් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි.
අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා වල විදියට ඉන්නකොට ඇමරිකානු සමාගමකට සල්ලි දුන්නා ඩොලර් මිලියන 8.5 මොකටද දුන්නේ ලංකාවේ ප්‍රතිරූපය නම් වන්නේ ගෙව්වේ කාටද ඇමරිකානු පුරවැසියෙකුට දැන් මුදල් ගත්ත මිනිහා හිරේ මුදල් දීපු මිනිහා නැවත මහ බැංකුවේ අධිපති ඕක තමයි ලංකාව විශේෂයෙන්ම එතුමා යුද්ධේ කාලේදී අපේ රටේ සංචිත අඩුම වෙලා තියෙන අවස්ථාවක මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරා එදා. දැන් කබ්‍රාල් මැතිතුමාට චෝදනා කරනවා. නමුත් පහුගිය අවුරුදු 5ක් ආණ්ඩුව කරා කබ්‍රාල් මැතිතුමාගේ කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා. ඔහු 2010-15 කාලයේදී හෙජින් ගණදෙනුව අරහා මහජන මුදල් කෝටි 1.2ක් රජයට අහිමි කළා. වික බැඳුම් කර ගැනීම තුළ විශාල මුදලක් රාජ්‍ය මුදල් මේ රටට අහිමි කළා. රත්තරන් මෙට්‍රික් ටන් 40 ලෝක වෙළඳපොලේ රත්තරන් ඉතා මිල අඩු වෙලා තියෙද්දි ජපානයට විකිණීම තුලින් විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි කළා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම තුලින් සේවක අර්ථසාධක අරමුදලට විශාල හානියක් කරලා විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි කළා. මහ බැංකුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට 2013-14-15 යන වර්ෂවලදී බිලියන 71.5ක් කෝටි 7108ක් පාඩු කරන ලබන තත්ත්වයට පත් කළා. රාජ්‍ය අමාත්‍ය කෙනෙක් දාගත්ත මහ බැංකු ප්‍රධානියා හැටියට දැන් ඔය මොළ 7ක් නෙවෙයි මොළ 700ක් ගෙනාවත් මේ ආණ්ඩුවට ආර්ථිකය හදන්න බෑ කියනක හරි පැහැදිලි. ඒගොල්ලෝ දන්න එකම දේ තමයි ණය ගන්න දන්නවා, ණයට හිලව් වෙන රටේ දේපළ විකුණන්න දන්නවා, සල්ලි අච්චු ගන්න දන්නවා, අනිත් පැත්තෙන් කළු සල්ලි ලංකාවට ගේන්න 50 ගේන දන්නවා. ඉතින් ඔය හතරෙන් තමයි ආර්ථික ගොඩ යන්න හදන්නේ. මේ රජ බලයට ආවේ සිස්ටම් චේන්ජ් එකක් කරනවා කියලා. හැබැයි අද අපිට පේන්නේ මොකද්ද? මේ බලයට ආව රජ සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි කරලා තියෙන්නේ. සිස්ටම් එකට ඕන විදියට රජ චේන්ජ් වෙලා තියෙනවා. බැඳුම් කර මංකොල්ල වලට සම්බන්ධ අයට තමයි අද තනතුරු ලැබෙන්නේ. හිටපු මහ බැංකුව අධිපතිවරයා ලක්ෂ්මන් මැතිතුමා ඇඬූ කඳුලින් තමයි තමන්ගේ තනතුරු දාලා ගියේ. අපේ රට 1980 ගණන්වල ඉඳලා ලෝකයට රෙදි අපනයනය කරපු රට. ඒ බ්‍රෑන්ඩ් එකට අපි ලංකාවේ ඇඳුම් නිෂ්පාදනය කරපු රටක්. හැබැයි අපි ඒක කරද්දි පිට රටවල් වලින් ඇඳුම් ටික ලංකාවට ආනයනය කරන රටක් වඩ පත් වෙලා. දේශීය ඇඟලුම් කර්මාන්තේ මගේ අතට පත්ුනෙන් පස්සේ මම විශාල ප්‍රයත්නයක් දැරුවා ලංකාව ඩම්පින් ප්ලේස් එකක් කරන එක නතර කරන්න. සලුසල විදියට ලංකාවේ හැම දිස්ත්‍රික් එකම ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක් නැත්තම් ඒක අදහස් කරන්නේ රජයට සම්බන්ධ වෙච්ච හොඳ ආයතනයක් ස්ථාපිත කරන වැඩපිළිවෙල විවිධ දේවල් ගන්න පුළුවන් ස්ථානය. ඒ නිසා ලක්සල මේ එක පැත්තකින් අපි විදේශ රටවල් වලට යන ගමන් දේශීය වශයෙන් අපි වැඩපිළිවෙලක් සරුසලත් එක්ක සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. නව මහ බැංකුව අධිපතිවරයාගේ පත්වීම සහ ආර්ථිකය පිළිබඳව පළ කළ අදහස් කිහිපයක් ඒ. වීමිල සහ වී මිලදී ගැනීම පිළිබඳව මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් රට තුළ උද්ගතව තිබෙනවා. මේ අතරතුර තවත් ගැටලුවක් නිර්මාණය කරමින් වී අලුයි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ.ඩී. මානපෙරු මහතා අද සිය දුහුරෙන් ඉල්ලා අස්වුණා. අප කළ විමසීමකදී මහතා පැවසුවේ පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු කළ බවයි. මේ අතර වී සඳහා රජය නියම කළ මිල සම්බන්ධයෙන් ඇතැම් ගොවීන් සතුට පළ කරද්දී ඇතැම් ප්‍රදේශවල ගොවීන් සිය දැඩි විරෝධය පළ කරනවා. පවතින කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සිය අස්වනු නෙලා ගැනීමට නොහැකිව දිවයින පුරා සිටින ගොවීන් දැඩි පීඩාවට පත් වුණා. රට තුල පැවති පොහොර හිඟයත් සමග ගොවි ජනතාව කබලෙන් ලිපට වැටුණු තත්වයකට පත් වුණේ සිය වී වගාව නිසියාකාරව කරගෙන යාමට නොහැකි වීම නිසායි. එවන් පසුබිමක රජය සහල් සඳහා පාලන මිලක් පැනවීමට පසුගියදා තීරණය කළා. රජය නාඩු වී කිලෝවක් රුපියල් 55ක මුදලකට ගොවීන්ගේ මිලදී ගැනීමට ඊයේ සිට තීරණය කළා. මීට පෙර නාඩු වී කිලෝවක් වී අලවි මණ්ඩලය විසින් මිලදී ගත්තේ රුපියල් 50කටයි. නාඩු වී කිලෝවක් රුපියල් 55ක මුදලකට මිලදී ගැනීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ස්තුතිය පුද කර සිටියා. ගොවියට හොඳ හිතකර ඒ කියන්නේ සහනාධාර පොහොර ලබා දීලා තමයි මේ ගණනට වී මිල දී ගන්න. ඉතින් එතකොට අපිට තන්දෝස වෙන්න පුළුවන් මිලකට ඇත්තටම වී මිල මේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩසටහන යටතේ අරගන්නවා. ගොවියන්ගේ පැත්තේ ඉඳලා ගත්ත මේ තීරණයට ගොවි ජනතාව වශයෙන් අපි සතුට වෙනවා. ගොවි වශයෙන් අපිට මේ වී කිලෝ එක රුපියල් 50ක මදිකම තිබුණේ මොකද අපිට යන වියදමත් එක්ක බලපුවම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊයේ රාත්‍රියේ අපිට
නාඩුකලෙකට රුපියල් 5කින් මිල වැඩි කර බව චතුට වෙන ගොවිය වශයෙන් මිලක් ලබා දීපන් කියන ගොවියා ඉතින් හැමතිස්සෙම දුක් විඳින මිනිස්සෙක්නේ හිතන්නේ මේක අධිකර ජනාධිපතිතුමා ගොවියෝ දිහා බලලා ගත්ත හොඳම තීන්දුවක් තීරණයක් කීරේට තමයි මම මේක දකින්නේ කෙසේ වෙතත් රජයේගත් මෙම තීරණය පිළිගත නොහැකි බවයි අනුරාධපුර ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ අද රුපියල් 55 56ට අරගත්තත් මේ වෙනකොට වෙළඳපොලේ හාල් මිල බලනකොට අතරමැදියා මේ ව්‍යාපාරයත් එක හාල් රුපියල් 115යි 120යි හැබැයි අපිට මේ මිලට දෙනවා නම් ඇත්තටම රුපියල් 80ක්වත් 75ක් 80ක්වත් ගොයියට දෙනවා නම් මේ මුදල වීවලට එතකොට මෝල් හිමියන්ට එච්චර විශාල පාඩුවක් වෙන්නේ නැහැ රෝල් හිමියන්ට ලාභයක් හරියට වීවලට මිලක් නැහැ රුපියල් 50 55 තමයි යන්නේ එතකොට ඉතින් අපිට එහෙම මිලකට වී දීලා අපේ ප්‍රශ්න විසඳ ගන්න බෑ මේ වෙනකොට පොහොරක් නැහැ එතකොට අපිට කුඹුරු ගොවිතැන් කරන ඒවා අතාරින්න තමයි වෙන්නේ ගොවියෙක් හැටියට මං කාන්තාවක් විදියට ඉල්ලන්නේ රජෙන් 90ක 95ක වගේ මිලක්වත් අපිට වී කිලෝ එකකට ලබා දෙන්න කියලා මේ විදිහට කිව්වොත් මම හිතන්නේ අපේ ගොවි ජනතාව කුඹුරු වගාවෙන් අයින් වෙන තත්ත්වයක් තියෙන්නේ සමහර විට මේ බලහත්කාරයෙන් හෝ තියෙන කුඹුරු ටිකක් ගොඩ කරලා ප්‍රදේශ කෑලි වලට කල්ලා විකුණන තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ මම කරනා කළා මේ විහි වලට සාතිකමක දීලා මේ ගොවි ජනතාව ගොඩ ගන්න මේ වටිනා කුඹුරු ටික රජ රට තියෙන මේක රැක ගන්න මේ රජය මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ මේ සියලු අර්බුද මැදේ වී අලවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේටි මාන්නපිරි මහතා අද පෙරවරුවේ සිය දුරෙන් ඉල්ලා අස්වුණා තමා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බවත් හේතු තිබුණද ඒවා ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සියත අපකල විමසීමකදී ප්‍රකාශ කර සිටියා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නමල් කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් අද කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා දැන් අන්න අද වෙනකොට එන නිවුස් එකක් මොකද්ද වියලි මණ්ඩලයේ සභාපති ජටාල් මන්නපෙරුම මහත්තයා මේ වෙනකොට ඉල්ලා අස්සෙනවා ඔය ඉල්ලා අස්සෙන්නේ ඇයි ඔලොමොට්ටල තීන්දු ගන්නවා මේ තීරණ අවිද්‍යාත්මකයි මේව අපට ක්‍රියාත්මක කරන්න බෑ කියන පදනම තුන ඔය ඉල්ලා අස්සුණයි කියලා තමයි අපට තොරතුරු ලැබෙන්නේ ආණ්ඩුව යුද්ධ ප්‍රකාශ කිරුවා හාල්ලෝට අදාළව තුවක්කු තියෙනවා බුලට් නැහැ බුලට් නැතුව තුවක් වතේ තියාගෙන නිකන් බය කරන්න පුළුවන් හැබැයි බය කිලීමට ලක් වෙන කෙනා දන්නවා නම් මෙයාගේ තුවක්කේ බුලට් නැහැ වෙඩි තියන්න බෑ කියලා එයා බය වෙනවද බය වෙන්නේ පෙරලා පහක දෙනවා කෙසේ වෙතත් අර්බුද මතභේද සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා වූ ආයතන කිහිපයකම ප්‍රධානීන් පසුගිය දිනවල සිය දුරවලින් ඉල්ලා අස්වීම දක්නට ලැබුණා එවැනි ආසන්නතම සිදුවීම් වන්නේ මහබැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතාගේ ඉල්ලා අස්වීම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීම සහ අද වි අලවි මණ්ඩලයේ සභාපති ආචාර්ය JD මාන්නපිරි මහතාගේ ඉල්ලා අස්වීමයි කෙසේ වෙතත් වගකීම් දරන රාජ්‍ය නිලධාරීන් වෙලස ඉල්ලා අස්වන්නේ ඇයිද යන්න රටටම ප්‍රශ්නයක් කොවිඩ් වසංගත රෝගයේ තත්ත්වය අලුත්ම තොරතුරු වෙතයි දැන් අවධානය කොවිඩ් ව්‍යාප්තියත් සමග ඉන්දියාව කැළඹීමට පත් කළ රෝගයක් බවට කලුපුස් රෝගය පත් වුණා මෙම කලුපුස් රෝගය ශ්‍රී ලංකාවටද තර්ජනයක් විය හැකි බවට බොහෝ විශේෂඥයින් මත පළ කර තිබුණා මෙවන විට එම මත සත්‍යයක් බවට පත් වෙමින් මෙරට කොවිඩ් වැළඳුණු ඇතම් ආසාදිතින් අතර කලුපුස් රෝගයේද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා ඒ අනුව කොළඹ කුරුණෑගල රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් අදාළ රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට කොවිඩ් රෝගීන් අතර පළමු වරට කලුපුස් රෝගිය පැතිරපින් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා ප්‍රතිශක්තිකරණයේ අඩු පුත්කලින් අතර එය පැතිර යන බවයි ඔහු ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලේ රෝගීන් හමු වෙලා තියෙනවා කුරුණෑගලෙන් හමු වෙලා තියෙනවා රත්නපුරෙන් හමු වෙලා තියෙනවා ඒ වගේ රෝහල් ගණනාවකින් හමු වෙලා තියෙනවා මේක හැදෙන්න පුළුවන් හමේ හැදෙන්න පුළුවන් නාසය සහ මොළය ආශ්‍රිතව එන්න පුළුවන් ඇහැ හෝ ඇහැ ආශ්‍රිතව එන්න පුළුවන් හැම වෙන්නම ශරීරයේ අභ්‍යන්තරව තියෙන මතු පිටවල් ඕන එකක වෙන්න පුළුවන් තනහල්ලේ එන්න පුළුවන් මූලික විෂ බීජයේ දිලීරයක් ඒක පරිසරයේ තියෙන්නේ ශරීරයේ ප්‍රතිශක්ති අන්තිමටම හීන වුණු පුද්ගලයින්ට පමණයි මේක ඇති වෙන්නේ වසංගතයක් හැටියට ඇතිවෙන්න කොහෙත්ම ඉඩක් නැහැ. ඒකට හේතුව මේක පුද්ගලයෙන්ගෙන් පුද්ගලයට යන්නේ නැහැ. පරිසරයෙන් තමා රෝගයක් බෝ වෙනවා නම් බෝ වෙන්නේ ඔය දිราපත්තන කසල පුස්ත්‍රැඳෙන්නේ ඒ වගේ තැන්වල ඒ වගේ ස්ථානවලින් තමා මේක වායුගෝලයට ඒ අර විස බීජවල තියෙන බීජාණු එකතු වෙන්නේ වායුගෝලයට. මේක අවාසනාවකට හැදෙන්නේ ප්‍රතිශක්තිය ඉතාම හීන අයට. ඒ තත්වය තුල සමහර වෙලාවට මිය යෑමේ ඉඩකඩක් තියෙනවා. බණ්ඩාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ තහවුරු වූ කොවිඩ් රෝගීන්ගේ
ආශෘතීන් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය වන ස්පුට්නික් VN අත් මාත්‍රා 120,000ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය මාත්‍ය ආචාර්ය කේලි රඹුක්වැල්ල මහතා පවසනවා. මෙහි පළමු එන්නත ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි. ඒ අනුව මෙරට ස්පුට්නික් VN තේ පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එන්නත්කරණ කටයුතු දිවයින පුරා අඛණ්ඩව සිදුවනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ එන්නත්කරණ කටයුතු මධ්‍යම රාත්‍රිය දක්වා සිදු වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථිර හා තාවකාලික පදිංචිකරුවන්ට අද සිට නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. කැම්බල් පාක් උද්‍යානයේ සෑම දිනකම 9 සිට 11 දක්වා කොවිඩ් රෝග ලක්ෂණ තිබෙන කවුරුන් හෝ කෙනෙක්ට කිසිම මිලකින් තොරව ශනික ප්‍රතිදේහ පරීක්ෂණ මෙතනදී සිදු කර ගන්න පුළුවන්. කොවිඩ් මර්ධන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කර තිබුණා. එම අවස්ථාවේදී එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පවසා තිබුණේ එදින එන්නත් ලබා දීමක් සිදු නොවන බවයි. එහිදී ඇති වූ බහින් බස් වීමක් අතරතුර අදාළ හිමිනම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. පහර කෑමට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වන විට කැකිරාව දිසාරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වී සිදු වූ මරණ 136ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔට්ටමහවඩි ප්‍රදේශයේ තවත් කොවිඩ් මෘතදේහ 2000ක් පමණ භූමිදානය කිරීමට ඉඩ පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ. ඔට්ටමහවඩි කියන ප්‍රදේශයේ සූඩුපත්තින සේන කියන ප්‍රදේශය අපි නම් කරන්නේ ජාතික කොවිඩ් භූමිදාන මධ්‍යස්ථානය. එහිදී මේ 13 වෙනිදා දින රාත්‍රියේදී තිබෙන දත්තත් එක්ක ගත්තම 2802ක් භූම දානය සිදු කරලා තියෙනවා. අපිට තාමත් ආසන්න වශයෙන් මල්ලසිරුරු 2000ක පිටර ප්‍රමාණයක් භූම දානය කිරීම සඳහා ඔඩමාවඩි ප්‍රදේශයේ දැනට තියෙන භූමි ප්‍රමාණයක ඉඩ තියෙනවා. PCR පරීක්ෂණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් යනු කුමක්ද? මේ අතරින් කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනීම සඳහා වඩා වැදගත් වන්නේ කුමන පරීක්ෂණයද? කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ඒ සම්බන්ධයෙන් සියතට අදහස් පළ කළා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේදී කරන්නේ අපොසින් නිෂ්පාදනය කරන ලද ඇන්ටිබොඩි එකත් සමග ක්‍රියා කරනවා. එතකොට මේ ඇන්ටිබොඩි එකයි අරගත්තු සාම්පලයේ තියෙන කොවිඩ් ඇන්ටිජන් එකයි ක්‍රියා කරපුවාම අරගන්න ස්ට්‍රිප් එකේ යම්කිසි වර්ණයක් එනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ පුද්ගලයාගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් කියලා. නමුත් බැරි වෙලාවකත් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වුණොත් අපිට කියන්නට පුළුවන් මේ පුද්ගලයාට කොවිඩ් රෝගේ නැහැ කියලා. ඒක කොයි වෙලාවකත් අපිට කියන්නට බෑ. ඒකට හේතුව තමයි අප ගන්නා සාම්පලයේ සමහර වෙලාවට අවශ්‍ය වෛරස් ප්‍රමාණය නොතිබෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිදේහ ජනක නොතිබෙන්නට පුළුවන්. අප ක්‍රියා කරන ඇන්ටිබොඩි එක සමග ක්‍රියා කිරීමට. එතකොට අපට කවදාකවත් කියන්න බෑ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් කියලා මේ පුද්ගලයාට කොවිඩ් රෝගේ නැහැ කියලා. එතකොට ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ රෝග ලක්ෂණ තියෙනව නම් PCR ටෙස්ට් එක. PCR ටෙස්ට් එකෙන් අපි කියන්නේ පොලිමරේස් චේන් රියක්ෂන් කියන එක. දැන් මේ උපකරණයට හැකියාව තියෙනවා ඉතා කුඩා ප්‍රමාණයක වුණත් වෛරස් එක ඒ මැෂින් එකට දර්ශනය වනතෙක් පිටපත් ලබා ගැනීමට. ඒ දර්ශනය වෙනකොට අපි කියනවා මෙයාට මේක පොසිටිව් කියලා. නමුත් දර්ශනය වන්නට ඒ මැෂින් එක ක්‍රියා කරන වාර ගාන වැදගත්. ඒ වාර ගාන 30ට වැඩි නම් අපි කියනවා එයාට PCR නෙගටිව් කියලා. PCR පරීක්ෂණය තමයි ඇත්ත වශයෙන්ම ඉතාමත්ම සංවේදී පරීක්ෂණය කොවිඩ් රෝගය සඳහා. මෙවන විට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇත්තේ ආණ්ඩුව සිදු කළ කෘතිම ක්‍රියාදාමයක් නිසා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරනවා. මේ අතර සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා දුන්නේ නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ආණ්ඩුව කොවිඩ් වලින් ජීවත් වන තත්ත්වයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික වසන්ත සමරසිංහ මහතාද චෝදනා කරනවා. ජනතාව රවටන ලොක්ඩවුන් හරහා කොවිඩ් පාලනය කරන්න බෑ. ආණ්ඩුවෙන් ඔබේ ජීවිත ආරක්ෂාවේයි අපේක්ෂාවෙන් ඉන්න එපා.
අපි මෙරටේ සෞඛ්‍ය අංශවලට ඉල්ලීම කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ට අපි කියන්නේ මේ කොවිඩ් පාලනය පිළිබඳ ජනතාව දැනුවත් කරන ක්‍රියාමාර්ග වලට ප්‍රවිෂ්ඨ වෙන්න ආණ්ඩුවත් එක්ක කොවිඩ් ගැන කරන සාකච්ඡාව අපිට නවත්තන්න වෙලා තියෙන්නේ මොකද මේ ආණ්ඩුව කොවිඩ් වලින් ජීවත් වෙන ආණ්ඩුවක් වෙලා තියෙනවා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වෙන්නේ ආණ්ඩුව කරන්නා වූ ක්‍රියාදාමයක් නිසා කෘතිම ක්‍රියාදාමයක් නිසා දැන් අගෝස්තු 22 වෙනිදා අගෝස්තු 20 වෙනිදා ලංකාවේ PCR පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 28000ක් විතර කරා. නමුත් ඊයේ දවසේ PCR පරීක්ෂණ කරන්නේ 9957යි. කොච්චර ප්‍රමාණයක් අඩු කරලාද කියන කාරණේ හරි පැහැදිලි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්නේ 3445යි. දැන් මේ දෙකේ එකතුව ගත්තම 13402යි. ඉතින් මේක මේ සමාජීය අඩුවීමක් නෙමෙයි කෘතිම අඩු කිරීමක්. දැන් අපි සතියකට බැලුවම අඩු කිරීමේ මුළු එකතුව 52726යි. ජනාධිපතිතුමා අපි දැක්ක GMO එකට බස් රථයක් නිකන් දෙනවා. එතකොට සංගම් වලට නිකන් බස් දුන්න ජනාධිපතිට බැරි වුණා PCR රසායනාගාර සේවාව හදන්න බස් රථ 10ක් දෙන්න. හැබැයි අපි මේක ලිව්ව ජාත්‍යන්තරේ. අද වෙනකොට ටාටා සමාගම සම්පූර්ණයෙන්ම උපකරණ පද්ධතිය සවි කරපු ලෝකයේ පිළිගත් නවීන යන්ත්‍ර තියෙන පැය එකමාරකින් PCR පරීක්ෂණයක් දෙන්න පුළුවන් රසායනාගාර විදියට බස් රථ පහක් දෙන්න පරිත්‍යාග කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට මේ ජංගම රසායනාගාර පහ ගන්නෙ නැත්තේ ඇයි? ඒකට හේතුව තමයි මේ ජංගම රසායනාගාර ආවොත් ඒකේ තියෙන අලුත් PCR ක්‍රමයක්. ඒ PCR ක්‍රමය අනුව අපිට පුළුවන් පැය එකමාරකින් වාර්තා දෙන්න. ඇයි මේකට ඉඩ දෙන්නේ නැත්තේ? ඉඩ දෙන්නේ නැත්තේ මේ මාෆියාවට ඇතුල් වෙලා ඉන්න අයගේ ප්‍රතික්‍රියක විකිණීම උපකරණ විකිණීමේ ක්‍රියාවලියට ඒකෙන් බාධාවක් වෙනවා. ඒ විකුණලා ගන්න කොමිස් එකට ඒකෙන් බාධාවක් වෙනවා. අපේ රටේ ආවේද වෛද්‍යාරීන්ට කිසිදු දීමනාවක් නොදී වහා සේවාවක් බවට පත් කරමින් මේ සේවාව විස්තරාත්මක කරගෙන යන දේශපාලන අධිකාරිය පරිපාලනය උත්සාහ කරමින් පවතුන. අපි ඒක පුරවා මේ සේවාව අතරමන්න කරන්න අපි මේ වෘත්තීය සමිති සංවිධානයට කටයුතු කරොත් ඒකින් අපි රජයටත් ඒ වගේම පරිපාලනයටත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇතුළේ කණ්ඩායම් වලටත් අපි අනතුරු අගවනවා. අපි කරන ඉල්ලීමට අපි මේ කරන බලකිරීමට අහුම්කම් දෙන්න නැත්නම් අපි නොබෝ කාලයක් ගන්න ඉස්සෙල්ලා මේ වසංගත தත්ත්වයේ හමු වුණා වෘත්ති ක්‍රියාමාර්ගයට පිවිසලා රජයේ ආයුධ වෛද්‍යරුන් දීමන ඒ වගේම ආයුර්වේද සේවා ව්‍යවස්ථාවත් ඒ වගේම අපේ සංවිධාන ව්‍යවස්ථාවත් ඒ වගේම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාවත් විධිමත් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සුරකීමේ සංවිධානයේ නියෝජනය කරන මහා සංඝරත්නය අද නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සන්දේශයක් බහර දුන්නා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිවෙමින් පැවති ඇවිදින මන්තිරුව පිළිබඳව පසුගිය දිනවල රටේම කතාබහට ලක් වුණා. එම යෝජිත මන්තිරුව වැවේ පුරාවිද්‍යාත්මක වටිනාකමට මෙන්ම පරිසරයටද බලපෑම් එල්ල කරන බවටයි මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්වයන් චෝදනා කළේ. කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංග වූ බවයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය මීට එරෙහිව මහා මගට පිවිසි අයුරු පසුගියදා අප ඔබට වාර්තා කළා. එලෙස එල්ල වූ විරෝධය මැද්දේ මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමටයි තීරණය කෙරුණේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විශේෂඥ මතය සැලකිල්ලටගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය යුතු බවයි. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත මෙම මන්තිරුවට විරෝධය පළ කරමින් උතුරුමැද පළාත් අධිකරණ සංකනායක කදුරුවෙල විහාරාධිපති පූජ්‍ය ධම්මපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය නාරහින්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සන්දේශයක් බහර දුන්නා. මහා සංඝරත්නයේ හැම තැනකම එකතු වෙලා එක් රැස්ව එක දජයක් කරතේ සං අපිට එකම දජය තමයි අරිහත් දජය. මේ අරිහත් දජයට අපි සංවිධාන වෙලා අපි කටයුතු කරනවා නම් මේ රට දේශපාලඥයින්ට ඕන ඕනෑ විදියට කරන්න බෑ කියන එකයි අපේ විශ්වාසය. දේශපාලඥයින් මේ රට බාර දෙන අවුරුදු 5කටයි. මුත් මේ රටේ ජනතාව හැමදාම ඉන්නවා. එදා මිහිඳුහාමුදුරුවෝ දේශනා කළේ මහරජ ඔබ රටේ අයිතිකාරය නෙමෙයි රටේ බාරකාරය කියලායි. ආණ්ඩුවට මගේ ආණ්ඩුව ජනතා ආණ්ඩුවක් තියෙන්නේ. අපි ආණ්ඩුවක් පත් කරේ මේවා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි ආණ්ඩුවක් පත් කරේ මීට වඩා මේ රට අපි එදා ජනතාවට කිව්ව රට විනාශයි කියන සටන් පාඩ තමයි හැමතැනම ගියේ. නමුත් අද අපට පැහැදිලිව පේනවා ඉංගුරු දීලා මිරිස් ගත්තහම Taman තත්ත්වය අපි දැන් පත් වෙලා තියෙන්නේ. අද මැතිවරණයකට ගියොත් තේරේ රටේ ජනතාවගේ මතයේ ඉන්නේ ජනතාව ඉන්නේ කොතනද කියන එක තමයි පැහැදිලිව පෙනේ.
මහසංගරුවන මේ රට ඉදිරියට පත් වුණොත් ඔය ඕනගෙනන් දන ගස්සන්න පුළුවන් 56 මහා විප්ලවයේ හත් නමකින් ආරම්භ කළේ අදත් බැරි කමක් නැහැ mantiuruwak ඉදිකරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ පොළොන්නරුවේ mantiuru රාශියක් තිබෙනවා ප්‍රයෝජනයක් ගන්න mantiuruwak අපට පේන්නේ නැහැ දැන්ට මේ වෙන විට පොළොන්නරුව වැව් බැම්මේ ආරම්භක ස්ථානය ඔය පරාක්‍රම බව ප්‍රතිමාව ඉදිරිපස ඒත් කිලෝමීටරයක එකමාරක් දුර ප්‍රමාණය අංග සම්පූර්ණ mantiuru පද්ධතියක් හරි ශරීර ව්‍යායාම පද්ධති ෂට්ටල රාශියක් ඉදි කරලා තියෙනවා ඒවා පළ ප්‍රයෝජන ජනට ගන්නේ නැතුව මේ කාර්ය සිද්ධ කිරීම පිළිබඳ තමයි අපි බලවත් අප්‍රසාදේ මේ අපි කාගේවත් දේශපාලන අතකොළු බවට පත් වෙලා එහෙම නැත්නම් දේශපාලඥ කාගේ කාගේරි උවමනාවකට අවශ්‍යතාවයකට අපි ඉදිරිපත් වුණා නොවේ මේ ඉන්න හාමුදුරු පොළොන්නරුවේ දැක්ම තුල අපිත් එක්ක කටයුතු කරන හාමුදුරු දැන් අපි දැක්ක ඊයේ ප්‍රසන්දාන කළා තියෙනවා පොළොන්නරුවේ දරුවෝ තාසේලු ගෝල් පේස් එකට වගේ ගිහිල්ලා ඉඳගෙන ඉතින් ඒක ඇත්ත වශයෙන්ම එහෙම ගොවි පුත්තුන්ට කවදාකවත් මේ ඔය ශරීර යෝග්‍යතා ව්‍යායාම අවශ්‍යතාව නැහැ අවශ්‍ය නම් අවශ්‍යතනුත් හදලා තියෙනවා දැන් රොසාන් රණසිංහ අමතුමා තමයි මං හිතන්නේ මේක පළවෙනි අවස්ථාවේම යටපත් වුණා මේක අවශ්‍ය නැහැ කියලා తాවකාලිකව නතර කරනවා පස්සේ නතරම කරනවා කිව්වා හවුත් නැවත් ඉතින් ආවම මේක හාමුදුරුවරුත් එක බේද බින්න කරගෙන මේ කටයුතු දියත් කරන්න බලාපොරොත්තු වෙතුමා ලෝකේ විවිධ රටවල ජීවත් වෙමින් සිය දක්ෂතා පෙන්වමින් මාතෘභූමියට ගෞරවයක් ගෙන දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු අප විටින් විට ඔබට වාර්තා කරනවා නීතිඥ ධර්මසේන යකන්දාවල මහතා එවැනි තවත් ශ්‍රී ලාංකිකයෙක් ඔහු මෙවර කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා ධර්මසේන යකන්දාවල මහතා වෘත්තියෙන් නීතිඥවරේ ඔහු හිටපු විනිසුරුවරයෙකු දවනවා 2006 වසරේදී කැනඩාවට සංක්‍රමණය වී ඇති යකන්දාවල මහතා කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වැන්කුවර් හි ජීවත් වෙනවා මේ වන විට නීතිඥ ධර්මසේන යකන්දාවල මහතා පිළිබඳව විදෙස් මාධ්‍ය රැසක්ද තොරතුරු වාර්තා කරමින් සිටිනවා කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇබට්ස්ෆෝඩ් ඡන්ද කොට්ටාශයේ නියෝජනය කරමින් තරඟ වැදීමට නීතිඥ ධර්මසේන යකන්දාවල මහතාට අවස්ථාව හිමි වුණා ඒ අනුව ඇබට්ස්ෆෝඩ් ප්‍රදේශයේ නියෝජනය කරමින් තරඟ බිමට පිවිස සිටින තරඟකරුවන් 5 දෙනා අතරින් යකන්දාවල මහතා ඉදිරියෙන් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ NDP හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් යකන්දාවල මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා I want you to vote for Dharmasena Yakamandala you will not be disappointed and he won't let you down thank you very much NDP go මේ වන විට කැනඩා පාර්ලිමේන්තු මැතිවරණේ ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා මෙම ඡන්ද කොට්ටාශය ජයග්‍රහණය කිරීමට යකන්දාවල මහතාට හැකි වුවහොත් කැනඩා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව හිමිවනවා මැතිවරණ ඉදිරිපත් වීමේ අරමුණු සහ සිය ඉලක්කයන් පිළිබඳව නීතිඥ ධර්මසේන යකන්දාවල මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග මෙලෙස අදහස් පළ කළා ඇබට්ස්ෆෝඩ් ඡන්ද කොට්ටාශයෙන් 5 දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වෙනවා මේ 5 දෙනාගෙන් එක්කෙනෙක් මම වැඩිම ඡන්ද ගන්න කෙනා ෆෙඩරල් පාර්ලිමේන්තුවට යන්න සුසුකම් ලැබෙනවා. මේ සම්බන්ධයෙන් මට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කමක් තිබුණා. මට පාර්ලිමේන්තුවට යන්න හැකියාවක් තිබුණා. මේ පාර්ලිමේන්තුවට මේ විදිහට යන්න පුළුවන් වෙනවා. මට මගේ ඡන්ද කොට්ටාසේ ඉන්න සියලුම දෙනා වෙනුවෙන්, ඒ වගේම කැනඩාව තුල සිට සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, ඒ වගේම රටක් විදිහට ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසියම් වූ කාර්යභාරයක් කැනඩාවේ පාර්ලිමේන්තුවේ ඉඳලා කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ඔබටත් මට උදව් කරන්න පුළුවන්. ඒ කොහොමද? ඔබ දන්න හැම කෙනෙකුටම කියන්න පුළුවන් මේ සඳහා මට උදව් කරන්න කියලා. ඒ වගේම ඇබට්ස්ෆෝඩ් ප්‍රදේශයේ කැනඩාවේ සිට්‍රන්ෂිප් එකක් තියෙන කෙනෙකුට මට ඡන්දය ලබා දෙන්න පුළුවන්. සියත ප්‍රවෘත්ති අපද නීතිඥ ධර්මසේන යකන්දාවල මහතාට සුබ පැතුම් එක් කරන්නේ කැනේඩියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස අවස්ථාවක් ලැබේ නම් එය ශ්‍රී ලාංකිකින් වන අප සැමට මහත් අභිමානයක් ගෙන දෙන සුවිශේෂී අවස්ථාවක් වන නිසායි. රුපියල් කෝටි 8කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු සිය බහරයට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. ඒ තලෙමන්නාරම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයි මන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනීමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය තොගයකුයි මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ. ඒ අනුව නාවික හමුදාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 914ක පමණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සිය බහරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 79කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ. අත්අඩංගුවටගත්
සැකකරුවන් වයස අවුරුදු 28 37 අතර පසුවන අතර ඔවුන් තලෙයිමන්නාරම උරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා. නාවික හමුදාව බහරයටගත් සැකකරුවන් අයිස් මද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසිය වෙත බාර දී තිබෙනවා. නාවික හමුදාව මීට පෙරද රුපියල් මිලියන 2321කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මද්‍රව්‍ය තොගයක් සිය බහරයට ගැනීමට කටයුතු කර තිබුණා. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක්. පාස්කු ඉරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරය සහ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ පෞද්ගලික බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින බවට ඉදිරිපත් කරන ලද රීට් පෙත්සම් සම්බන්ධයෙන් ඔක්තෝබර් මාස 11 වනදා කරුණු දක්වන්නේ එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අභියාචනා අධිකරණයේ නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ජනාධිපති ලේකම් ඇතුළු පාර්ශ්වයන්ට ඔක්තෝබර් මාස 11 වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන්නයි දන්වා අභියාචනා අධිකරණයේ විසින් නොතීසි නිකුත් කළා. දිවයිනේ පළාත්පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නිරපා හැරීම සම්බන්ධයෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයේ විසින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙත වාර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පැමිණිලිවල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගබණ්ඩාර එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන මහත්වරුන්ට එරෙහිවයි මෙම වර්ණනියෝගේ නිකුත් කර ඇත්තේ. කොරෝනා වෛරස ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් 132 දෙනෙකු පිළිබඳ තොරතුරු මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11699ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධිපන ශ්‍රේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අදත් ආගමික වතාවත් පැවැත්වුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සංවත්සරයට පෙර ආබාධ සහිත පුද්ගලයන් සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කෘත්‍රිම පාද සහ අත් ලබා දී තිබෙනවා. කිරිනොච්චිය නෙළුම්පියස සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රසක් සහභාගී වුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංවත්සරයේ නිමිත්තෙන් මේවන විට දිවයින පුරා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වවුනියාව ප්‍රදේශයේ ඉදිකරනු නිවාස නිවැසියන්ට බාර දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රංජන් ළමා හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බණ්ඩාරවිල කොවිඩ් රෝහලේ සේවය කරන විද්‍යුත් තන්තුක නිලධාරීවරේ රෝහලේ තට්ටු හතරක ගොඩනැගිල්ලකින් පහළට වැටී තුවාල ලබා තිබෙනවා. රෝහල කොවිඩ් රෝහලක් ලෙස සැකසීමේදී తాවකාලිකව වසා දැමූ කවුලුවකිනුයි මෙලෙස වැටී ඇත්තේ. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට යලිත් හමු යමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.